චාෝ බෙන් වෙනූතො අතුූත්තිී මගේ යාළුවන්ම ලංවෙේජ් ක්‍රවන් යබ් චැනල්ලෙ එකත ආදරයෙන් පිළිගන්නවා. අදපි කතාගරන්න ඉතාලි චාතිකකැන් ගොල්ලන්ගෙ ේල්ලි කොන්නොසේෂන්ස් වලදිී එගොල්ඇංග ෆිල්ලින්න්ස් මේ හැංගීම් ප්‍රකාශ කරන්න භාවිතා කරන වචන මොනවද කියනෙක්යි අපි ඉංගලිශ් වලින් මේ වශන හඳුන්වනවා ස්ලෑන්ග් වර්ඩස් කියලා. ි කාතෙක් හරි කතාවක් පටන්ගත්තාම නිතරම කියනවානේද ඇතියන්තම් ජොන්ටවරිී ඉක්මන් කරන්න ඊයා ඉ කොච්චර හොඳද මේ බියිවිශ් මේ කියන වචන අපි කොනුසේෂන් එක කරගෙන යනුකොට අපි නිත්තරම භාවිතා කරනවා ඉතින් මේ වචන ඉතාලියෙන් කියන්නේ කොහොමද කියලා අදෝ අල්ලට ඉගෙනගන්න පුළුවන් ඉන් මේ වශන ගොලන්ට කිසි බයක් නතු ගොලන්ගේ යාලුවොත් එක්ක ගොලන්ගේ ෙදර අයත් එක්ක ගොලන්ගේ හිතවත් අයත් එක්ක පාවිතා කරන්න පුළුවන්. නමුත් ඔ ගොලන්ට වඩා ටිකක් කෝසස් අයත් එක්ක වැඩ කරන තැනකදි වගේ මේ වශන භාවිතා කරදිිකොඩ කෑාෆුල් වෙන්න මොකද මේ වචන එතරම් පලයිට් වශන නෙවෙයි. හොන්ඳ යන අපි තවත් පරක්කු කරන්න නැතුව අපි ලෙසඳක පටන්ගමු. කොමිංචාමෝ? අපේ පලවෙනි වචනය තමයි දයි දයි මේ වචනය අපි භාවිතා කරන්නේ සාමාන්‍යය කෙනෙක්යිෙන් කරජ් කරන්න උනන්දු කරන්න යාවයම් කිසි ක්‍රියාවක් කිරීමට පොළඹවන්න අපි කියන්න ගොඩක් වෙලාට කමෝන් හරිියප මේ වගේ අදහසක් තමයි මේ දයි කියන වචනයෙන් ඉස් මතු වෙන්න. එක්සාම්පල එකක් විදිර පිරි කියන්න පුළුවන් දයි කෙත් සයාමයි රිතාර්දෝ. දයි කෙසියාමුයි රිතාර්දෝ ඉක්මන් කරන්න අපි පරොක්කුයි දෙවෙනි වචනය තමයි බස්ථ බස්ථ මෙ වචනයෙන් අදහස් වෙන්න දැන් ඇති ස්ටෝප් ඉන් කියන අදහස තමයි මේ බස්ථයි කියන වචනයෙන් අදහස් වෙන්නේෙ. එක්සම්පල් එකක් ගත්තොත් බාස්ථ, තුූ ොදෙල්ලෙතුව ස්කූස බාස්ථා සොනුස්තුූ ෆොදෙල්ලෙතුවුව ස්කූසේ නවත්තන්න මට දැන් ඇතිවෙලවාගේ ස්කවසස් වගනි දස්රකාරණ දැන් ඇති වෙලනවත් තන්න. අපේ තුන්ගනි වශනය තමයි බෝ බෝ! මේක අදහස තමයි මම දන්නේ නැහැ දැ කවරරිවාගේ දයක්ක් හැවත්. කරෘත්තරවා දන්න ඇතා ඕඩි කියන්න පුළුවන් බෝ අොනෝ මම දන්නේ නැහැ කියලා හොඳ අපි එක්සම්පලය කරම්බලමු අක්කෙවරතර්ඥම අක්කාස බෝ නොලොසෝ මා නොෆරමොත්හන්තොතාාර්දිී අක්කෙ ෝරතොර්ඥම අක්කාසා බෝ නොලොසෝ මනොම්ෆරමොත් න්තො තාාර්දිී අපි කීරද ගෙදර යන්නේ බෝ මම දන්න නැහැ ගොඩක් වෙලා යන එකක් නැහැ හතරවෙනි වචනය තමයි ෆිගූරති ෆිගූරති මේකෙන් අදහස් වෙන්නේ ඕගොච්චල හිතන්න එපා ගණන්ගන්න එපා අපි කියන්නේ dontව about it donොන්මට කියලා <laughs> ඒ වගේ චර ගණන්ගන්න එපාගෙන අහසක් තමයි මේ ෆිගූරති කියන වශනය අදහස වෙන්න. අපි එක්සම්පලය අරම් බලම එතකට ගොලන්ට තවත් පහසවවෙීම එක අවබෝධ කරගන්න ග්‍රස්ස මිල්ල පෙරිල් රෙගාලෝ කෙමියයි ෆාත්තෝ ග්‍රස්සමිල්ල පෙරිල් රෙගාලෝ කෙමියයිෆාත්තෝ ෆිගූරති ෆිගගූරති ඔගේ අලුකාරි කියන්න පුළුවන් ගොඩක් ස්තුූතියි මඩමිතෑඇක් ගරන් දුන්නට ඇතකොට වට කියන්න පුළුවන් ඇත ෆිගරති එගෙචර හිතන්න එපා එක සුළ දෙයක් අපේ පසනි වචනය වෙන්නේ කෙස්කීෝ කෙස්කීෆෝ මේ වචනයෙන් අදහස් වෙන්න කොච්චර පිළිකුල් සහගතද ඊයා කොච්චර අප්‍රිය ජනකද හවගෝස් කියන අදහස හොඳ දැන් අපි එක්සම්පලය කරම් බලමු ඇතැන්ත නොසදර්තික් වයි එස්පෝර්කෝ ඇතැන්ත නොන්සදර්තික් වයි ඇස්පෝර්කෝ බලාගන ඔතන වාඩිවෙන්න එපා ඔතන අපිරිසිදයි එහෙම කෞරඩවාඩකි වුවතු අඩි කියන්න පුළුවන් කෙස්කීෆෝ අන්දමුදියේත්‍රෝ කෙස්කීෆෝ අදෑමුදේත්‍රෝ ඊයා කොච්චරු පිල්කුල් සහගතද අපි අම පිටි පස්සට ඔන්න දැන් අපි ඉටලියන්ස් ලැංවඩ්ස් පහක්කේ ගෙන ගනිවරයි පියපා ආයත් මතක් කර ගමු අපි මුලින් ඉගෙන ගත්තා යි යි එකයන ඉත්මන් කරන්න දෙවිනියට අපි ඉගෙනගත්තා බාස්ථ 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 ඒයන්නේෙ දැන් ඇති කියන අදහස කියන්න තුම් වනිට පිගෙන ගත්තා බෝ බෝ දන්නේ නැහැකන්න ඉට පස්ස අප ඉගෙනගත්ත හතරවිනියට ෆිගූරති ෆිගූරති එගෙන එක අම්මත්තක කරන්න කියන අදහස. අි පාස් වනිියයට තිගෙන ගත්තා කෙස්කීෆෝ කෙස්කීෆෝ ඊ කොච්චර පිළිකුල් සහගතද කියන අදහස දෙන්න කීෆු කියන වශනය අපි පස් වෙනයට ඉගෙන ගත්ත හො දයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ තවත් යුස්ල් චලියන්ස් ලන් දෙකක් වෙන මගාරි කියන වශනය මගාරි මගාරිී මේක අදහස තමයි සමහර විට මම බලාපොරොත්තු වෙනවා මෙබ අයිවිශ් කියන අදහසතමයි මගාරි කියන වචනය අදහස්වෙන්නේ අපි දැන් උදදාහරණෑ කරම් බලමු මගාරි දොමානිිවරවල්ලා ෆේස්තාම් මගාරිී දොමානිිවරුවල්ලා ෆේස්තාම් සමහරවිට මම හිට පාටික දේවි ඒචුවඒකටම කියන්න බැහැ පාටිකට එනවාවද නැද්ද කියලා මගාරිී සමහර විට අපේ හත්වෙනි වශනය තමයි කාවලෝ කාවලෝ ඉතාාලියන්වැලි ගෝවල්දි කියන්නෙත් කාවලෝ කියලා නමුත් ඉතාලි චාතික යන්ගලන්ගේෙ ඩේඩි කොන්ව ේෂන් වොලමේ කාවලෝ කියන වර්ඩ එක පාවිච්චි කරන්න ඒගොල්ලන්ට විශේෂයෙන් තරහයගිය අවස්ථාවක එමනැත් එක්ක පාර පුදදුමකට පත්වුණ අවස්ථාවකදි ඒගොල්ලන්ගේ ෆීලින්න්ස් ප්‍රකාශ කරන්න මේ කාවලෝ කියන වචනය ස්ලන්් වර්්ඩක ගොලම් පාවිච්චි කරනවා ක්සම්ප එකක් විදිට අපිට කියන්න පුළුවන් කාවලෝ ඔෙර්ස්විල් තේනෝ කාෝ ඔපෙර්ස්වල් ටේනෝ අයෝ මට ට්‍රේණක මිස්සුුණු එ වගේම මේ කාවලෝ කියන වශනය අපිට භාවිතා කරන්න පුළුවන් අපි එක පාර පුදු මේකට පත්තච්ච අවස්ථාවකදිීත්. ඔවින්තු මිල්ලයුරෝ කාවලෝ කෙෆුර්ූනා මිල්ල යුරෝ කාවලො කෙෆුරතුණ මම යුරුද්දාහක් දිනුම් මැද්ද වව් කොචර වාසනාවක් ද අටවැනි වශනය තමයි කෙෆි ගාතා කෙෆි ගාතා එක තේරුම කොච්චර හොඳද හකූල් ඔන්නට යාල්ුව කිව්වොත් දොමනිමත්තිී නන්ද්‍රෝල් මාරේ දොමනිමත්තීනම් අන්ත්‍රෝල් මාරය මම හෙටුවදයට බීච්චක දෙ යනවා එතකොටවාට කියන්න පුළුව කෙෆි ගාතා අක්කෙවරන්ත්‍රයි කේෆි ගාතා අක්කෙවරන්ත්‍රයි කොච්චුර හොඳද ඔ කියීට දෙයන්නේ අපි මෙ නමවෙෙන ඇති ඉගෙනගන්න යන වශනය නං ඉතාලීන්න අයට ගොඩ්ඩාක් සමීප වශනයක් මොකද මේක නිත්තරම අපිට ඇහැන වශනයක් වශනය තමයි මම්මමීිය මම්මමීිය මේ මම්මමීිය කියන වචනය සිංහල්ට ට්‍රන්ස්ලේට් කර හම මගේ අම්ම කියන තේරුම ආව වුනාත ඉතාලි චාතිකැන් එයාලගේ ඩේලි කොන්වසේෂන්ස් වලදිී එගොල්න්ගේ ඉමෝෂන්ස් ප්‍රකාශ කරන්න මෙ මම්මමීිය කියන වශනය නිතරම භාවිතා කරනවා. අපිත් නිතරම ගේ අම්මෝ කියනවා වගේ මෙයාලත් එක පාරසර් ප්‍රයිසුනාම බයෝනාම වේදනාවක් දැනුනම මෙ මම්මමිය කියන ස්ලෑන්වර්ඩික යුස් කරනවා. ඔන්න හිතන්න්නවා යාලුවත්තෙ එක කොහැරරි වෙන්ටහෙකට ගියා කියලා. එතැනදිී ඔො හිතොරත් අඩ ඇතන ක්‍රෞඩ්ඩි එක ගොඩක් ඉන්නවන වැරි කියන්න පුළුවන් මම්මමිය කන්තෙජන්තේ මම්මමිය ක්න්තොජන්තේ අම්බෝ කොච්චරු ගුසෙනගක් ද අපේ අවසාන ඉටලියන් ස් ලෑන්වර්ඩ් එක තමයි මෙන මාෙ මෙනො මාලෙ අපි මොකක් හරිදයකින් අනු නමේ බේරුුණ අවස්ථාවකද කියනවා නේද තැන් ගෝඩ් ඇති යන්තන් කියලා ති මේ වගේ පීලින එකත් දැනුන වෙලාවගද ඔයාලටක ඉතාලි භාෂාවෙන් කියන්න පුළුවන් මෙනො මාලෙ කියලා නමා එක්සාම්පල එකක් විදිහට අපිටි කියන්න පුළුවන් ඔපස්ථාතො ලෙසාමේ මෙනොමාලේ ඔපස්සාතු ලෙසාමේ මෙනමා මම එක්සෑම් මෙහෙම පාස්සුන ඇතියන්ත ඔන්න දැන් අපි ඉටලියන් ස්ලෑන්වර්ඩ් දහයක්ම ඉගෙනගෙනනි වෙරයි ද යාලට පුළුවන් නේතිී විටලයන් ස්පීක කෙනෙක් ගේ ගොලන්ගේ දේලි කොන ේන්ස් වලදදි මිස් රයින් වර් බාවිතා කරන්න. හොඳයි අපි ආයෙත් ඒ වශන දහයම එක පාර මතක් කරගමු දයි දයි බස්තාා බස්තාා බෝ බෝ ෆිරති ෆිගූරති Che schifo, che schifo. Magari, magari. Cavolo, cavolo, che figata, che figata. Mamma mia, mamma mia. Meno male, meno male. එහෙනම් ආයත්මම් මේ වගේ අලුත් ලෙසන්න එකක් අරගෙනකං वाල මේ වශනටික හොඳට පരැක්ටිස් කරන්න. අරිවෙදේചි,